සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සීලං සමාධි පඤ්ඤා ච විමුක්ති ච අනුත්තරා අනුබුද්ධා ඉමේ ධම්මා ගෝතමේන යසස්සිනා ඉති බුද්ධෝ අභිඤ්ඤාය ධම්ම මග්ගාසි භික්ඛුනං දුක්ඛසන්ත කරෝ සත්තා චක්ඛුමා පරිනිම්බුතෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ මහා මංගල සූත්‍රාන්ත දේශනාවේදී දේශනා කොට වදාළා කාලේන ධම්ම සවනං ඒතං මංගල මුත්තමං කියන මේ බුද්ධ වචනය සුදුසු අවස්ථාවේදී බුදුබණට සවන් දීම මෙලව සුභසිත පරලව සුගතිය සාන්ත නිවන ගෙන දෙන මහා මංගල ධර්මයක් බවින් සඳහන් වෙනවා. දැන් අපි මේ සූදානම් වන්නේ සුදුසු වේලාවකදී ධාම්පදයකට සවන් දී. ඒ සම්බන්ධ විස්තර විවරණේ මේ දේශනාව අවසානයේදී පැවසෙනවා. දැන් මේ මොහොතේදී මාතෘකා කළ සූත්‍ර දේශනේට අදාළ ධර්මානුශාසනයකට සවන් දීම සඳහා සෑම දිනම සාවධාන වෙමු. ධර්ම ශ්‍රවණය කියන්නේ නිවන් දොරටුව නිවනට පිවිසීමේ දොරටුව. පූරිත පාරමිතා ඇති කල්ප ගණන් ඈත සිට පෙරම් පුරාගෙන ආව අය බණ ඇසීමෙන්ම මාර්ගඵල ලබාපු හැටි නොයෙක් ප්‍රවෘත්ති වලින් බුද්ධ ධර්මයේ හැඳින්වෙනවා. ඉතින් අපි සෑම දිනමත් ඒ අනුගමනයයි මේ කරන්නේ. බණ දෙසීම, බණ ඇසීම, ධර්මයේ සජ්ජායනා කිරීම, ධර්මයේ මෙනෙහි කිරීම සහ සමථ විපස්සනා භාවනා වැඩීම කියලා නිවන් දොරටු පහක් තියෙනවා. එයින් අපි දෙපාර්ශ්වයේ දැන් දොරටු දෙකකට සමීප වෙලා ඉන්නවා. දේශකයන් වහන්සේ ධර්ම දේශනාමය නිවන් දොරටුවට සමීපයි. ශ්‍රාවක පිරිස ධර්ම ශ්‍රවණමය නිවන් දොරටුවට සමීපයි. දේශකයන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනා කිරීමේදී පිළිපැදිය යුතු ශික්ෂාපද 16ක් තියෙනවා. ඒ ශික්ෂාපද 16 සිතේ දරාගෙන අදිෂ්ඨාන පහක් කරන්නට තියෙනවා. මේ අදිෂ්ඨාන පහ හිතේ මුදුන් පමුණවාගෙන අන්නිවේත නොවි වටපිට නොබලා හස්තපාද විකාර මුඛ විකාර නොදක්වා සතෝ සම්පජානකාරීව දේශනා කරන වචනයක් ගන්න සිහි පිහිටුවාගෙන දේශනා කිරීමෙන් දේශකයන් වහන්සේට නිවන් දොරටුවක් වෙනවා, භවනා මාර්ගයක් වෙනවා. බුද්ධ වචනේ සඳහන් වෙනවා කම්මට්ටාන විනිම්මුත්තා හි ධම්ම දේශනා නාම නත්ති. භවනාවකින් තොර බණ කීමක් නැහැ කියන එක මේ වචනේ පැහැදිලි වෙනවා. ධර්ම ශ්‍රවණය කරන පින්තුන්ද ඒ මොහොතට අන්නිවිහෙත නොවේ දේශවන් නමාගෙන සාවධානව සවන් දීමෙන් භාවනාමේ පිනක් වැඩෙනවා. ඒක නිවන් දොරටුවක්. ඒ නිසා අපට මේ මොහොතේදී ඒ භාවනාමේ කුසලයක් වැඩෙනසේ අනිත්‍යතා ප්‍රතිසංයුක්ත වූ දේශනාවකුයි මාතෘකාව. ඒ සම්බන්ධව සවන් දීමට සාවධාන වෙමු. මේ ධර්ම ශ්‍රවණමේ කුසලය විශේෂයෙන් කෙමසකට පෙර අභාව ප්‍රාප්ත මේ නිවසේ පින්වත් ස්වාමි දියණිය සහ සසෝ සීලු ඥාතීන් අනුමෝදන්ව
සසර දුක් තරණය කොට අමා මහ නිවන් සුව ලබත්වා කියන උදෙසීමෙන් අපි ආරාධනා කොට ධර්ම දේශනාවට සූදානම් වෙනවා. මාතෘකාකල සූත්‍ර දේශනයේ අංගුත්තර නිකායේ සප්තක නිපාතේ එන්නේ සප්ත සූර්ය පාතු භාව සූත්‍රය. ඒක සප්ත සූර්යුග්ගමන සූත්‍රය නමින්ද හැඳින්වෙනවා. මේ අනිත්‍යතා ප්‍රතිසංයුක්ත දේශනාවක්. සාරවාඥන් වහන්සේ වෙත බොහෝ දුර බැහැරින් බොහෝ භික්ෂූන් වහන්සේලා කණ්ඩායම් වශයෙන් එනවා භාවනා කමඨහන් ලබන්න. සාරවාඥන් වහන්සේ සෑම දෙනාගේ සිතට ගැළපෙන කමඨහන් දෙන්නේ ආසය අනුසය ඥානය ඉන්ද්‍රිය පරෝපරිය ඥානය කියන මේ බුදු ඇසින් ඒ సంతාන තුල භාවනා වශයෙන් සසර පුරුදු කරපු භාවනා ක්‍රම තෝරාගෙනයි. එක දිනක් සවැත් නුවරට දේතවනාරාමයට පැමිණියා දුර බැරින් වික්ෂුන් වහන්සේලා 500 නමක්. මේ 500 නමම මාර්ගඵල ලබන්න තරම් හේතු සම්පත් තියෙනවා. නමුත් බොහෝ කාලයක් භාවනා කළ ප්‍රතිඵල නැතුව බුදුරජාණන් වහන්සේ ළඟට ආව උපදෙස් ලබන්න. එවිනාමේ සරුවඥන් වහන්සේ බුදු ඇසින් දැක තිබුණා මේ පිරිසට සුදුසු දේශනාව. භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාවක් කරන්නේ සමන්දෙන හැම දෙනා වෙත මෛත්‍රී චිත්ත තරංග විහිදුවාගෙන. එනිසාම භාවනාවක් වගේ බණ හැම දෙනා සමාධිගත වෙනවා. එවැගේම අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් විහිදෙන ඒ දහම් හඬ ඈනකට ඕනෙම කෙනෙකුගේ හිත සමාධි වෙනවා. ඒ නිසා ඒ විදිහේ දහම් පදයකට ඒ සංඝ පිරිස සවන් දෙන්න වාඩි වුණා. සාරවාඥන් වහන්සේ මේ ගාථා දෙක ඇතුළත් වෙන එම සප්තසූරියෝද්ගමන සූත්‍රයේ දේශනා කොට වදාළා. දේශනානුසාරයෙන් හිතේ සමාධිමත් විපස්සනා වැඩ වූ සංඝ පිරිස සීල දෙනාම සෝවාන් මාර්ගඵල නිවන් සුව සාක්ෂාත් කළා. මේ දේශනාවේ ගාථා දෙකේ තේරුම අපි පළමුවෙන් තේරුම් කරගනිමු. සීලං සමාධි පඤ්ඤාචය විමුක්තේ ච අනුත්තර. අනුත්තර කිමේ ලෝකෝත්තර. ලෝකෝත්තර සීලය, ලෝකෝත්තර සමාධිය, ලෝකෝත්තර ප්‍රඥාව, ලෝකෝත්තර විමුක්තිය. මේ සියල්ල සරුවඥන් වහන්සේ ආબોධ කරගත්ත බව පළවෙනි ගාථාවෙන් කියවෙනවා. අනුබුද්ධා ඉමේ ධම්මා ගෝතමේන යසස්සින. මේ පරිවාර සම්පන්න ගෞතම ශාස්ත්‍රුන් වහන්සේ විසින් මේ ලෝකෝත්තර සීල සමාධි ප්‍රඥා විමුක්ති ධර්මයන් සරුව ප්‍රකාරයෙන් ආબોධ කොට වදාළා. දෙවෙනි ගාථාවෙන් කියවෙනවා ඒ සරුවඥන් වහන්සේ සිදු කරන ධර්ම සේවය. ඉති බුද්ධෝ අභිඤ්ඤාය ධම්ම මක්කාසෙ භික්ඛුණං. සරුවඥන් වහන්සේ මෙසේ මේ ලෝකෝත්තර සීල සමාධි ප්‍රඥා විමුක්ති ධර්මයන් සාක්ෂාත් කරගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දිව්‍ය බ්‍රහ්මාදී ශ්‍රාවකයන් වෙත දේශනා කරනවා. දුක්ඛ සන්ත කරෝ සත්තා. තමන් වහන්සේ දුක් කෙලවර කළ අතරතේ ශ්‍රාවකයන්ට දුක් කෙලවර වීම සඳහා ධර්ම අනුශාසනා කරනවා. චක්කුමා පරිනිබ්බුතු. පසස්සත්තා වූ සරුවඥන් වහන්සේ බෝමුලදී ක්ලේශ පරිනිර්වාණයට පත් වුණා කියන එක ගාථාවේ කෙටි තේරුම. මෙතන පසස්සත්තා වූ කියන්නේ කාටවත් නොමැති ප්‍රඥා චක්ෂු පහක් කියනවා සරුවඥන් වහන්සේට. දිබ්බ චක්කෝ ඥානය, එවාගේම දිබ්බ චක්කෝ, ධම්ම චක්කෝ, එවාගේම සමන්ත චක්කෝ, ධම්ම චක්කෝ, එවාගේම මේ විදිහට ඒක දෙවනවා මම පැහැදිලි කළ දෙන්නවා. විශේෂයෙන් මේ පසස් ඇති සරුවඥන් වහන්සේ දිවස් නුවණින් අග්‍රයි. එනි කිසිම කෙනෙකුට සාමාන්‍ය නොවන දිවස් නුවණක් සරුවඥන් වහන්සේට තියෙනවා. එවාගෙන් ධර්ම චක්සුව කියලා කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි කියන මාර්ගඥාන තුන. ඒක සරුවඥන් වහන්සේ සරුව ප්‍රකාරයෙන් සම්පූර්ණ කරගෙන තියෙනවා. ඒක ධම්ම චක්. බුද්ධ චක්කු කියලා කියන්නේ තමන් වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරිය ඥාන ආසයනුසේ ඥාන දෙක. මේකෙන් තමයි මාර්ගඵලාබෝධයේ සුදුසන් තෝරාගන්නේ. ඒකට කියන්නේ බුද්ධ චක්කු. ඊළඟට හඳුන්වනවා සමන්ත චක්කු කියලා. සමන්ත චක්කු කියලා කියන්නේ සරුවඥතා ඥානයේට නමක්. අනික ඥාන චක්කු. සරුවඥතා ඥානයේ පරිවාර කොට ඇති සීලම ඥානයන්ද ඥාන චක්සු කියලා හඳුන්වනවා.
මෙන්න මේ පසස් ඇති සරුවඥන් වහන්සේ ලෝතුරා ධර්මයන් සරුව ප්‍රකාරයෙන් සාක්ෂාත් කොටගෙන දෙවි මිනිසුන් සෑත සමස්ත ලෝකයාට දේශනා කරමින් දුක් කෙලවර කරන්න උපදෙස් දුන්නා. මේ ගාථා දෙකේ කෙටි තේරුම ඊළඟට අපි සලකා ගන්නු දේශනාවේ අභ්‍යන්තරය. සරුවඥන් වහන්සේ දේශනා කරනවා මා මේ ඉදිරිපත් කරන දේශනාව සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් හැර වෙන කෙනෙක් නොපිළිගන්නත් පුළුවන් කියලා මුලින්ම උන්වහන්සේ හඳුන්වනවා. ඒ මොකද කාරණේ මේක ඇසු දුරු දුටු කෙනෙක් නැති නිසා. සරුවඥන් වහන්සේ ආදාරනවා මහණෙනි මේ කල්පය කියලා අපි හඳුන්වනවා ලෝක ධාතුවේ පවත්න කාල පරිච්ඡේදය. මේ කල්පය කියන කාල පරිච්ඡේදය වර්ෂ වශයෙන් සීමා කරන්න බැරි නිසා උපමා දෙකකින් මේක හඳුන්වනවා. යොදුනක් දිග පළල උස ඇති ඒක ඝන සෛලමේ පර්වතයක් තියෙනවා නම් ඒක උඩින් වසර 100කට වරක් දේවතාවෙක් ගමන් කරනකොට දිවසලුව තැවරිලා යම් කාලෙක මේ සෛලඝන පර්වතය ඒක ඝන සෛලමේ පර්වතය පොළොවට සමතලා වෙතු. කල්පේ තවත් දිගයි. ତର මොනතරම් කාලයක් යයිද? අනික සර්සප උපමාව. යොදුනක් දිග පළල උස ඇති අබ කොටුවක්. මුදුන් කොට අබ පුරවලා අවුරුදු 100කට වරක් එක අභයටයක් ඉවත් කරනවා නම් යම් කාලයක අබකොටුව අවසන් වුණ කල්පේ තවත් දිගයි කියලා. මේ තරමට මේ කල්පේ ප්‍රමාණය කල්පනා කොට ගත යුතු කාල පරිච්ඡේදයක්. දැන් අපි මේ ජීවත් වෙන්නේ සත්වයා, මිනිස්සයෝ, දෙවියෝ ජීවත් වෙන කාල පරිච්ඡේදය තුළ. මේකට කියනවා විවට්ටාඨායි අසංඛ්‍ය කල්පේ කියලා. මේ මහා භද්‍ර කල්පේ වුණත් කොටස් හතරකට බෙදෙන අසංඛ්‍ය කල්ප වශයෙන් හතරකට සංවත් විවට්ටාඨායි අසංඛ්‍ය කල්පේ කියන්නේ මනුලොව, දෙව්ලොව, සිව් අපාය, බ්‍රහ්ම ලෝක සියල්ල පවත්නා කාලය. ඊළඟට සංවට්ට අසංඛ්‍ය කල්පේ කියලා ලෝක විනාශ කාලයක් පවතිනවා. ඒක සංවට්ට අසංඛ්‍ය කල්පේ. ඊළඟට සංවට්ටාඨායි කියලා විනාශ වී හිස් අජට ආකාශෝ පවත්නා කාලයක් තියෙනවා. ඒකට කියනවා සංවට්ටාඨායි අසංඛ්‍ය කල්පේ. ඊළඟට නැත මේ ලෝක ධාතු හැදෙන්න පටන් ගන්නවා. ඒ ඇදලා නිමවන තුරු ඒ කාලයට කියනවා විවට්ටේ අසංඛ්‍ය කල්පේ කියලා. ඔහම හැදෙමින් පවට්නා කාලේ විවට්ට අසංඛ්‍ය කල්පේ, හැදී පවට්නා කාලේ විවට්ටාඨායි අසංඛ්‍ය කල්පය, විනාශ වෙන කාලේ සංවට්ට අසංඛ්‍ය කල්පය, විනාශ වී අජට ආකාශෝ පවට්නා කාලේ සංවට්ටාඨායි අසංඛ්‍ය කල්පේ. මෙන්න මේ කොටස් හතර එකතු වීමෙන් මහා කල්පයක් සම්පූර්ණ වෙනවා. ඒක තවත් දුරට අපි පැහැදිලි කරගනිමු. සර්වඥන් වහන්සේ දේශනා කරන ආයුෂ් කල්පය, අන්තර කල්පය, අසංඛ්‍ය කල්පය සහ මහා කල්පය කියලා කොටස් හතරකින්. ආයුෂ් කල්පය කියන්නේ මිනිසයන්ගේ පරම ආයුෂය. එක කාලයකට අරුදු අසංඛ්‍යය දක්වා පරම ආයුෂ වැඩි වෙනවා. තව කාලයකට දස වර්ෂය දක්වා බහිනවා. අපි බුදුරජාණන් වහන්සේ 15 වෙනි කාලෙදී ආයුෂ් කල්පය අරුදු 100යි. දැන් ඒනොත් 25ක් අඩු වෙලා. මේ දෙයට කලින් කල ආයුෂ අඩු වෙනවා, වැඩි වෙනවා. ඒ කාල පරිච්ඡේදයේ මිනිස්යාගේ ආයුෂ් ප්‍රමාණයට කියනවා ආයුෂ් කල්පය කියලා. අන්තර කල්පය කියන්නේ මුලින්ම ලෝක ධාතුවේ මිනිස්යාගේ ආයුෂ ආදි කාල්පික මිනිස්යාගේ ආවසාරුදු අසංකේයයි. දෙවියන්ට වඩා සැප බහුලයි. ඒ අසංකේය ආයුෂ ක්‍රමයෙන් පිරිහෙනවා. ඒ කියන්නේ ලෝභ දෝෂ මෝහ ආදී කෙලෙස් වැඩි දියුණු වෙන්න වෙන්න, අකුසල බෝ වෙන්න වෙන්න පිළිවෙලින් බහැලා බහැලා දස වර්ෂයටම බහිනවා. ওই දස වර්ෂයට බහැලා සත් විනාශයක් වෙනවා. ඒකේ තියෙනවා ධර්මතාවක්. ඒ බහින කාලය තුල මිනිස්යන්ගේ සත්‍යයන්ගේ වැඩිම බලපෑවේ දේශ මූල අකුසල නම් මෘග සංවර්ෂාව කියලා වැස්සට තෙමිලා ඔවුන් කපා කොටාගෙන මරණයටපත් වෙනවා. ඒ දින තමයි මේ දස වර්ෂ කාලයේ සිදුවෙන විපත්‍ය සත්ව විනාශය. ඔය එක අන්තර කල්පයක්. ඊට පස්සේ ජීවත්වන ටික දෙනා ප්‍රාණඝාත අත්හැරීමෙන් ඔවුන්ගේ පරම්පරා පරම්පරා වශයෙන් අකුසල් අත්හැර ගිහිලා කුසල්ම කරන්න වෙලා අවුරුදු අසංඛ්‍යය දක්වා යන ආයුෂ. අයමත් දස වර්ෂයට බහිනවා. ඒ මේ වාර 20ක්ම සිද්ධ වෙනවා මේ අන්තර කල්ප. ඒකත් ලෝභී මුල් කොට අකුසල් වැඩි වෙලා සත්ව විනාශය වෙනවා නම් දස වර්ෂ කාලෙදී දුර්භික්ෂයෙන් සත්වය විනාශ වෙනවා. අර කපා කොටාගෙන අවියවද වලින් විනාශ වීම නිසා ඔවුන් වැඩිම යන්නේ අවීචිම නරකයට.
ප්‍රේත ලෝකේ උපදිනවා අර දුර්භික්ෂ කාලයේදී මිය යන අය. ඊළඟට මෝහයේ මුල් කොට ඇති අකුසල් උස්සන්න වීමෙන් රෝගාන්ත කල්පේ කියලා දසවර්ෂ කාලය ඇති වෙනවා සත්ව විනාශයක්. ඒකින් ඇති වෙන වසංගත රෝග හැදලා සත්ව විනාශ වෙනවා. ඒ කාලේ මැරෙන වැඩි දෙනෙක් සුගතියට යනවා. හේතුව අනුන් කෙරෙහි අනුකම්පාව නිසා. අනේ මේ දුක අනුන් අන් අයට නොවේවා කියලා ඒ ලෙඩු හිතෙනවා. නමුත් ජීවත් වෙන්නේ තරම් අසාධ්‍ය රෝග ඇති වෙනවා ඒ වසංගත රෝගේ. මේ විදිහට ත්‍රිවිධ අන්තකල්පයේ කියනෝම අවියවදෝලින් විනාශ වීම ශස්ත්‍ර අන්තර කල්පේ. දුර්භික්ෂෙන් විනාශ වීම දුර්භික්ෂ අන්තර කල්පේ. රෝගාබාධවලින් විනාශ වීම රෝග අන්ත කල්පේ කියලා මෙහෙම ක්‍රම තුනකට ඔය සත් විනාශ තුන සිද්ධ වෙන්නේ. එහෙම වාර 20ක් පිරෙනවා. ඒ වාර 20 තමයි අන්තර කල්ප 20 මේ විවට්ටාටායි අසංඛ කල්පේ කියලා මුලින් හැඳුන්වුනේ. ඊළඟට ලෝක විනාශ වෙන්න පටන් ගන්නවා ක්‍රම තුනකින්. එකක් ගින්නෙන් ජලයෙන් සුළඟි. ගින්නෙන් විනාශ වීම බොහෝ සෙයින් සිද්ධ වෙන්නේ දේශේ මුල් කොට ඇති අකුසල් ලෝක සත්‍යයට බහුල වීමෙන්. එනිසා ගින්නෙන් විනාශ වෙනවා. ගින්නෙන් විනාශ වෙන කල්ප වාර 8ක් ගින්න තමයි 8 වෙනි එක තමයි වතුරෙන් විනාශ වෙන්නේ. වතුරෙන් ලෝක ධාතු විනාශ වෙන්නේ ලෝභ මූල අකුසල් උත්සන්න වීම හේතුවෙන්. ඊළඟට මෝහ මූල අකුසල් උත්සන්න වීමෙන් තමයි සුලඟෙන් ලෝක ධාතු විනාශ වෙන්නේ කල්ප විනාශ වෙන්නේ. ඒ ක්‍රමයට කියනවා සංවට්ට ක්‍රම තුන. ගින්නෙන් ජලයෙන් සුලඟෙන්. ඔය විනාශ වෙන අවස්ථා තුනේදී බ්‍රහ්ම ලෝක 3ක් 6ක් 9ක් කියලා අනුපිළිවෙලින් විනාශ වෙන්නේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ ගින්නෙන් විනාශ වෙනකොට බ්‍රහ්ම ලෝක 3කුත් එක ලෝක ධාතු විනාශ වෙන්නේ. වතුරෙන් විනාශ වෙනකොට ලෝක ධාතු කල්ප විනාශ වෙනකොට බ්‍රහ්ම ලෝක 6ක් එක සියල්ල විනාශ වෙනවා. සුලඟින් ලෝක ධාතු විනාශ වෙනකොට බ්‍රහ්ම ලෝක 9ක් එක විනාශ වෙනවා. ඒකටත් තියෙනවා හේතුවක්. අර මුලින් සඳහන් කළ හේතු තමයි දේශේ මුල් කොට කරන අකුසල් බහුල වීමෙන් ගින්නෙන් විනාශ වෙනවා. එහෙම ගින්නෙන් විනාශ වීමේ කල්ප වාර 7ක් ගිහලා 8 වෙනි එක වතුරෙන් විනාශ වෙනවා. අයමත් ගින්නෙන් විනාශයෙන් කල්ප වාර 7ක් ගින් 8 වෙනි එක වතුරින්. මෙහෙම වාර 8ක් වෙනකොට 64 වෙනි වාරයේ සුළඟින් විනාශ වෙනවා. මේ විදිහට අවස්ථා තුනක් දේශනාවේ සඳහන් වෙනවා. එතකොට මේ සූත්‍ර දේශනාවේ හඳුන්වන්නේ ගින්නෙන් විනාශ වීමේ ආකාරයයි. ගින්නෙන් විනාශ වෙන ආකාරය දැන් මුලින් සඳහන් කළ අන්තර කල්ප 20 ගත වුණාම අවුරුදු ලක්ෂයක් තියෙද්දී කාමවට දේවතාවන්ගෙන් පණිවිඩයක් ලැබෙනවා. මිනිස් වෙසෙන් බොහොම කනගාටුදායක අවමංගල විලාසෙන් මිනිස්පති ඇවිදගෙන කියාගෙන යනවා. අවුරුදු ලක්ෂයක් ඉදිරියේ ලක්ෂයකට පසුව කල්ප විනාශ වෙන සියල්ලෝම මෞපිය උපත්තාන කෙරෙත්වා නිතිපන්සේලකෙත්වා පොහයට සීලකෙත්වා මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා වඩත්වා අප්‍රමාද වෙත්වා කියලා මිනිසයන් තැති ගන්නවනවා. ඒ කාලේ මිනිසෙ කිසිම පාපයක් කරන්නේ වැඩි වැඩියෙන් කුසල් කරනවා. බුදු කෙනෙක් නැතත් අර පණිවිඩයට හැවුම්කන් දෙන අය ඔක්කොම කුසල් කරනවා. ඒ නිසා මනුලව ධ්‍යාන වඩන්න බැරි අය දෙව්ලොවට යනවා. දෙව්ලොව ධ්‍යාන වඩනවා. ඒ කාලේ දෙව්ලොව මේ දිව්‍ය සම්පත් විඳිනවා නෙමෙයි හැම තැනම භාවනා කරනවා. මොකද දැන් කල්ප විනාශයට අහු වෙන නිසා යෙන් එතර වෙලා බඹලෝ උපදින්න ධ්‍යාන වඩනවා. දෙවිලෝක අයෙම හැම වඩනවා. මේ සක්කලව කෝටි ලක්ෂයක් කොයි විදිහටම සිද්ධ වෙන එක වාරය. කෝටි ලක්ෂයක් සක්වල තමයි එකට හැදෙන්නේ එකට නැසෙන්නේ. ඉතින් ඒ විදිහට කල්ප අවුරුදු ලක්ෂයක් තියදී මේ පණිවිඩය ලැබීමෙන් බොහෝ සෙයින් සත්වෝ සුගතිගාමි වෙලා ධ්‍යාන වඩා බඹලෝ යනවා. අපායින් සතරපායින් සත්වෝද අපරාපරේ කුසල කර්මයන්ගේ ඉදිරිපත් වීමෙන් ඔවුන්ද සුගතියට එනවා. නියත මිසදුට ගත්ත අය පමණක් අවීචේ මහ නරකයේ පැහි පැහි ලෝක ධාතු විනාශ වෙන්නේ නැති ලෝකයකට මා අපායට මාරු වෙනවා. සුගතියටවත් එන්න වෙන්නේ නැහැ. අනිත් සියල්ලෝම සුගතියට ඇවිල්ලා ධ්‍යාන වඩා බඹලෝ යනවා. බඹලෝ යනකොට දැන් ගින්නෙන් විනාශ වෙන අවස්ථාව නිසා බ්‍රහ්ම ලෝක තුනක් වෙනසෙන බැවින් ඊට ඉහළින් ආභාසරය දක්වා යනවා. බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කියන භූමි තුල තුන විනාශ වෙනවා. පරිත්තාභ අපමානාභ ආභාසර කියන බ්‍රහ්ම ලෝක තුනත් ඉහළත් ඉතුරු වෙනවා. ඒ වගේම උපදීනවා.
වෙලාවට අවුරුදු ලක්ෂයක් තියෙන කාලය තුලදී විශාල වර්ෂාවක් මේ මහා සත්බල ඔක්කොට මේකසේ වසිනවා. ඒකට කියනවා විපත්තිකර මහා මේගිය කියලා. ඒ වර්ෂා පතනෙ වීමෙන් පසුව කවදාකවත් දෙහි බුන්දුවක් ආයෙන්නේ නැහැ. ඒ අරුණ ලක්ෂ කෝටි ගණන් ගිහිල්ලා තේ මිනිස්සුවත් සත්වයවත් මේ පොළවේ නැහැ. එතකොට සීලෝම ගස්කොලන් ඔක්කොම වේලෙනවා. තුරුණ පරණලා ඔක්කොම වේලෙනවා. කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ මේ හරිත වර්ග. ඔක්කොම වේලෙනවා. කාන්තාර වාගේ වෙනවා මුළු පොළොවතල කෝටි ලක්ෂයෙම. ඊළඟට දීර්ඝ කාලාන්තරයක් ගිය තැන දැනට මේ තියෙන සූර්ය මණ්ඩලයේ දේවතාවන්ගේ කියන්නේ සූර්ය දිව්‍ය රාජාණන්ගේ චන්ද්‍ර දිව්‍ය රාජාණන්ගේ විමාන කියලායි හඳුන්වන්නේ චාතුරු මහරජාගේයි තියෙන්නේ ඒ ඇත්තෝ ධ්‍යාන වඩා බඹලෝ යනෝ ඒ අර දිව්‍ය විමාන නොවන විශාල සූර්ය මණ්ඩලයක් නැවත උදාපත් වෙනවා ඒක සූර්ය කියන්නේ එතරම් තේජස් නිසා ගිනි බෝලයක් පුංචි එකක් නෙමෙයි මේ සූර්ය මණ්ඩල වගේ විශාලයි දැන් සූර්ය මණ්ඩල අපට පේන්නේ කුඩාවට උනාට මේක වට ප්‍රමාණිකෙන යොදුන් 100ක් බුද්ධ වචනේ හැඳින්වෙන්නේ යොදුන් 100ක් වට ප්‍රමාණ තියෙනවා. ඒ තරම් විශාල ආලෝකයක් තේජසක් නැවත පහළ වෙනවා මේ සූර්ය මණ්ඩලයේ බැහැලා යනකොට ඒ පැත්තෙන් නැගෙනහිරින් උදා වෙනවා. මින් අවුරුදු කෝටි ප්‍රකෝටි අසංග ගානක් යනකොට තුන්වෙනි සූර්යයෙකුත් උදා වෙනවා. ඒ දෙවෙනි සූර්යා උදා වෙනකොට මේ පංචමහා ගංගා ඇර සෙලෝම ඇල දොල ලිං පොකුණු සීලම දේවල් හිඳිනවා. සීලම දේවල් හිඳින මහා මොහොතේ වතුර අඩුවේගෙන අඩුවේගෙන යනවා. තුන්වෙනි සූර්ය මණ්ඩලයේ උදා වෙනකොට පංචමහා ගංගාව සම්පූර්ණයෙන්ම වීලී යනවා. කිසිම තැනක ජල බිඳුවක් නැහැ පංචමහා ගංගාවේ. ඊළඟට හතරවෙනි සූර්ය මණ්ඩලයේ උදා වෙනවා. හතරවෙනි සූර්ය මණ්ඩලයේ උදානකොට හිමාල වනාන්තරයේ තියෙන හිම කඳු ඔක්කොම දීවිලා 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 ගිහිල්ලා අර සප්ත මහා විල් ඔක්කොම හිඳෙනවා. සප්ත මහා විල් ඔක්කොම හිඳෙනවා. දැන් බිඳුවක් නැති වෙනවා වතුර මේ මහ පොළොවේ. ඔය අතර මුහුදේ වතුර අඩුවෙලා 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 මේ ගණන් කරන්න පුළුවන් හරියට බැස්සොත් එහෙම ඉතාම අඩු වෙලා වතුර පොදක් නැති තරමට හිඳෙන්න පටන් ගන්න අතර පස්වෙනි සූර්ය මණ්ඩලයේ උදා වෙනවා. පස්වෙනි සූර්ය මණ්ඩලයේ උදානකොට සම්පූර්ණයෙන්ම මුහුද හිඳෙනවා. බලි පෙපෙනවා. දැන් ඉතින් මේ ලෝක ධාතු කෝටි ලක්ෂයේ තුල කිසිම තැනක දිය බිඳුවක් නැහැ. ඒ වගේම හරිත කියන පැලෑටියක් දකින්නේ නැහැ. සත්ත්ව වාසයක් නැහැ. දැන් තවත් අවුරුදු කෝටි ප්‍රකෝටි අසංග ගානක් යනකොට සත්වෙනි සූර්ය මණ්ඩලයක් උදා වෙනවා. මේ සූර්ය මණ්ඩලයේ උදා වෙන මේ හයවෙනි එක උදා වෙනකොට ලෝක ධාතු කෝටි ලක්ෂයේ හරියටම පෝරණයක දුමානි වාගේ සම්පූර්ණයෙන්ම දුමානේ පැතිරෙන්න පටන් ගන්නවා. සියල්ලම දුන් දානවා කිසි දෙයක් පේන්නේ නැහැ. කෝටි ලක්ෂයක් වලින් පිටින්ම හරියට මේ පෝරණයක ගඩොල් පෝරණයක නැත්නම් වළම් පෝරණයක දුමානි වාගේ දුම පැතිරෙනවා. තවත් අවුරුදු කෝටි ප්‍රකෝටි අසංග ගානක් යනකොට හත්වෙනි සූර්ය මණ්ඩලයේ උදා වෙනවා. ඒක උදා වෙනකොට මුළු පොළොව තල ඔක්කොම ගිනි ගන්න පටන් ගන්නවා. ඔක්කොම ගිනි ගන්නවා මහා මේරු පර්වතද අනිකුත් පර්වතද මේ මහා පොළොවල් ඔක්කොම හරියට කපුරු පිච්චෙනා වගේ දැවෙන්න පටන් ගන්නවා. බමතලේ දක්වා මේ ගින්න පැතිරෙනවා. මේ මහා පොළොව තල කෝටි ලක්ෂයේ දවාගෙන දිවි ලෝක හය දවාගෙන බ්‍රහ්ම ලෝක තුනකුත් දවාගෙන මේ ගින්න පැතිරෙනවා. ඔය ගින්න නිවෙන්නේ එසේ මෙසේ නේ දීර්ඝ කාලයක් යනවා. මේ කියන්නේ සීලෝම ලෝක ධාතු කෝටි ලක්ෂයක් තුළ සියල්ලම ගින්නෙන් දැවිලා 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 අලු පොදක් වන්නේ නැති ඇටින සියල්ලම අලු අවසන් වෙනවා. එතකොට මේ ලෝක ධාතු සියල්ලම ඝනාන්ධකාර අජට ආකාශයක් වෙනවා. ඝනාන්ධකාර අජට ආකාශයක් වෙනවා. කිසි දෙවි කෙනෙක් නැහැ. බ්‍රහ්මයේ කොයි පළාතේ යන්නේ නැහැ. පුලම් පොදක් නැහැ. මේ තරමටම හිස් භූමියක් හිස් අවකාශයක් බාටපත් වෙනවා. මේම දීර්ඝාන්තර කාලයක් යනවා. අන්තර කාලප 20ක් තරම් කලක් ඔය විනාශ වෙලා අවසන් වෙන්නේ. අන්තර කාලප 20ක් තරම් කාලයේ විනාශ වෙ හිස් අජටාකාශව පවතිනවා. ඊළඟට තමයි ඊල බලාගේ බ්‍රහ්ම රාජෝ අසංකේය අප්‍රමේය සංඛ්‍යාවක් ඉන්නවනේ. ඒ ඇත්තු මේ දස සංයෝජන සිඳ බිඳ දැමූ අය නෙමෙයි ධ්‍යාන ලබාගෙන බඹලෝගිය අය. ඒ ඇත්තන්නේ මේ කාම භූමියේ සම්බන්ධව චේතනාව තියෙනවා.
දිවී ලෝකය නැතිච්ච බ්‍රහ්ම ලෝක තුන දිවී ලෝකය මනුෂ්‍ය ලෝක මේවා නැතත් දකින්න නැත්තම් හොඳයි කියලා. ඒ නිසා එක්කෙනෙක් නෙමෙයි ප්‍රමාණ අතික්‍රාන්ත බ්‍රහ්මයෝ මේක හිතනවා. ඒගොල්ලෝ දැනට ධානලාභී අය. ඒ නිසා යැත්තන්නේ සිත බොහොම පිරිසුදු බැවින් හිතේ ශක්තිය බරපතලයි නැත්තම් බොහොම ශක්ති සම්පන්න හිතක් තියෙනවා. යමක් හිතුවොත් ඉෂ්ට වෙන තරමට හිත බල සම්පන්නයි. ඍදි සම්පන්නයි. පුණ්‍ය ඍදි සම්පන්නයි. එනිසා ඒ ඇත්ත හිතනවා හිතනවා මේ නැති වෙච්ච බ්‍රහ්ම ලෝක තුන ඇති වුණොත් හොඳයි. නැති වෙච්ච විනාශ වෙච්ච දිව්‍ය ලෝක හය ඇති වුණොත් හොඳයි. තිබුණ හැටියට මනුෂ්‍ය ලෝකයේ මේ මුදු පාඩුවත සාගර ආදී සියලු දේ ඒ කලින් තිබුණ හැටියටම ඇති වුණොත් හොඳයි. මේවා එකවරණේ සීවරණේ දහස්වරණේ අසංකේය අප්‍රමේය වාර හිතෙනවා. හිතන්නේ 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 ඇත්තන්ගේ චිත්තය ප්‍රති කරගෙන උතු සමුන්ටානික වර්ෂාවක් ඇති වෙනවා. මුලින් ඇතිනේ මීදුම් බෑම වාගේ තිනි බෑම වාගේ වර්ෂාවක්. ඒකට කියනවා සම්පත්තිකර මහා මේඝය කියලා. සම්පත්තිකර මහා මේඝය කියන්නේ දැන් ලෝක හැදෙන්න ආරම්භ වීමේ වර්ෂාව. ඒ වර්ෂා පතනයේ අතරක් නෑර සිදුවෙන්නේ උතු සමුට්ටානික වශයෙන් ඍතු බලයක්. කෙනෙක් මවනවා නෙමෙයි. නමුත් අර බ්‍රහ්මයන්ගේ සිත මේකට ප්‍රත්‍ය වුණා. එනිසා මේ පොළොව තලයේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක විනාශ වෙච්ච හැදෙන්නේ දෙවි කෙනෙක් මවලා නෙමෙයි. අර සිතක් ප්‍රත්‍ය කරගෙන උතු සමුට්ටාන වශයෙන් අටගන්නේ සුද්ධාෂ්ටක නිසයි. ඒ ජලයේ සමග ඔක්කොම තියෙන සුද්ධාෂ්ටක රූප. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. මේ අටම එක්කාසු වෙලා තමයි මේ වර්ෂාව තියෙන්නේ. ඉතින් දීර්ඝ කාලාන්තරයක් යන්නේ යන්නේ මේ ජලයෙන් පිරෙනවා මේ සජටාකාශේ. සජටාකාශේ ජලයෙන් පිරිලා 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 මේක සම්පින්දිනෙ වෙන්න පටන් ගන්නවා. සම්පින්දිනෙ වෙවි අර විනාශයේ තිබුණු බ්‍රහ්ම ලෝක තුන නිසි හැටියට පිහිටෙනවා. දිවි ලෝක හය නිසි හැටියට පිහිටෙනවා. කෙනෙක් මවනවා නෙමෙයි. මේ සිතක් ප්‍රත්‍ය කරගෙන ඍතුයෙන් මේක අටගන්නේ. අපි නිදර්ශනක් කියනවා නම් යම් කෙනෙක් මල් පැලයක් හිටවනවා. මල් පැලයක් හිටීමේ කෙනෙකුගේ හිතක් නිසානේ. නමුත් මල් පැලේ හැදෙන්නේ හිත නිසා නෙමෙයි. ඍතුයෙන්. වතුර පොවර නිසා, කාල ගුණය නිසා මේ මල් පැලේ හැදෙනවා. ඒකට ප්‍රත්‍ය වුණා හිත. හිත ප්‍රත්‍ය වෙලා මේ මල් පැලේ හිටව නිසා ඒක දැන් පොළව ආශ්‍රිතව හැදෙනවා. ඒ වගේ තමයි කෙනෙකුගේ සිතේ චිත්ත ප්‍රත්‍ය කරගෙන යම් යම් දේවල් සිද්ධ වෙනවා. අනු මාත්‍යේ භාණ්ඩයක් නිපදවන දොරජනෙල් මේසපුටු ඇඳ ආදි දේවල්. ඒවා කලින් තිබුණේ නැහැ. ඒ අනු මාත්‍යාගේ හිතේ මේක ඇඳගත්තා මෙහිමයි මේකට සැලැස්ම කියලා ඒ අනුව නිස්පාදනය කරන ඒ කොමුතු සමුට්ටානිකයි. චිත්තේ ප්‍රත්‍ය කරගෙන උතු සමුට්ටානිකයි. ඒ වගේ තමයි මේ ලෝක ධාතු නිර්මාණයේ සිද්ධ වුණේ දෙවි කෙනෙක් මවලා නෙමෙයි ඉබෙත් නෙමෙයි චිතක් ප්‍රත්‍ය කරගෙන ඍතු සමුට්ටාන වශයෙන් ලෝක ධාතු දැන් හැදෙන්න පටන් ගත්තා. කිවි ලෝක හා ඊට පස්සේ මනුෂ්‍ය ලෝක, භූමිතල, පර්වත, ගංගා මුහුදු මේ ඔක්කොම අර කලින් තිබුණු ආකාරයට බොහෝම සමාන්තරව හැදෙනවා. ඉතින් මේ හැදিলা අවසන් වෙන්න යන අන්තරකල්ප විශ්වකතරන් කාල පරිච්ඡේදයක්. ඒකට කියන්නේ විවට්ට අසංඛ කල්පය. දැන් අපි අසංඛ කල්ප හතරක් නම් කළානේ. හැදීමින් පවට්නා කාලේ විවට්ට අසංඛ කල්පේ. හැදී පවට්නා කාලේ සත්වයන් වාසය කරන කාලයේ විවට්ටාය අසංඛ කල්පේ. විනාශ වෙමින් පවට්නා කාලයේ සංවට්ට අසංඛ කල්පේ. විනාශ වී අජට ආකාශව තියෙන කාලයේ සංවට්ටාඨායි අසංඛ කල්පය. මේ අසංඛ කල්ප හතර එක්කාස වීමෙන් මහා කල්පයක් සම්පූර්ණ වෙනවා. එතකොට මහා කල්පයකට අන්තර කල්ප 80ක තරම් කාල පරිච්ඡේදයක් දීගයි. ඔය අතරින් මේ මහා කල්පයේ තුල හතරෙන් එක කාලයකයි ලෝකේ දෙවියෝ, බ්‍රහ්මයෝ, මිනිස්සෝ ජීවත් වෙන්නේ. අර විනාශ වෙච්ච බ්‍රහ්ම ලෝක සහිත. එනිසා ශ්‍රීවට්ටාඨාය අසංඛ කල්පේ තමයි මේ මනුෂ්‍ය වාසයක් වශයෙන් අපි මේ ජීවත් වෙන්නේ. දැන් මේ මහා භාද්‍ර කල්පේ අපි ඉන්නේ හතරවෙනි අන්තර කල්පේ. මේට පෙර අන්තර කල්ප තුනක් අවසానයි. මේ අන්තර කල්පයෙන් පසුව තව ඉදිරියට 16ක් තියෙන අන්තර කල්පේ බුද්ධ ශූන්‍යයි. ඒ කාලවල බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. නමුත් මේ ලෝක ස්වභාව වශයෙන් හේතුඵල ධර්මතාවන් අවුරුදු අසංඛ්‍යයට නගිනවා 10ට බහිනවා, අසංඛ්‍යයට නගිනවා 10ට බහිනවා. මේ සත්ව විනාශ වෙනවා දස වර්ෂ කාලවල.
මේ විදිහටයි ලෝක තත්ත්වයේ බුදුරජාණන් වහන්සේ මේක නිදසුන් කොට දීර්ඝ දේශනාවකින් පහදා දෙනවා. මානිනි බලන්න මේ තරම් විශාල වස්තු, මේ මහා පෘථුවේ කෙනෙක් විශාල වස්තුවක් එකක් නෙමේ කෝටි ලක්ෂයක් ශක්වලල් මේ වගේ පිහිටා තියෙනවා. මේ තරම් විශාල වස්තු පවා කාලයකදී විනාශයට යනවා. විනාශයට යනවා. ගින්නෙන් හෝ ජලයෙන් හෝ සුළඟෙන් විනාශ වෙනවා. මේක හැදෙන්නත් ඒ වාගේ කාලයක් යනවා, විනාශ වෙන්නත් කාලයක් යනවා. කෙසේ නමුත් මේ ඇතිවීම නැතිවීම සෑම කල්ලිම සිදු වෙනවා. උපාදාවා භික්ඛවේ තථාගතානං අනුපාදාවා තථාගතානං තිතාවසා ධාතෝ යදිදං ධම්මට්ඨිතා ධම්මනියාමත. සාරවත්ඥන් වහන්සේ නමක් ලෝ පහළ වුණත් නුනත් මේ කියන ඇතිවීම නැතිවීම දියුණු වීම පිරිහීම කියන හේතුඵල ධර්මතාවන්ව සිද්ධ වීම හැමදාම සිද්ධ වෙන හැටි මේ දේශනාවෙන් සාරවත්ඥන් වහන්සේ පහදා වදාළා. ඊළඟට පහදා දේශනා කරන මහණෙනි, මේ තරම් විශාල වස්තු, ඒ කියන්නේ මැනලා ප්‍රමාණ කරන්න බැරි විශාල වස්තු. ඉස්සර කාලේ නම් ඉතින් මහා පොළොවේ වට ප්‍රමාණය 40,10,350 කියලා කියනවා. දැන් නම් ඊට අඩුයි කියලා සමහරු කියනවා. මොකද දැන් ගෙවි ගෙවි යනවානේ පොළොව තලයේ උනත් මාමුද වැඩි වෙනවා. මේ විදිහට සක්වල කියන එක බොහොම විශාලයි. ඒ විශාල මේ සක්වල උනත් මේ විදිහට විනාශ වෙනවා නම් මහණෙනි, මේ බඹයක් පමණ වූ අපේ ශරීර කෝරුව ගැන කවර කතාවද? මැස්සෙකුට, මඳුරුවෙකුට, කුඩා බලු මැක්කෙකුට, උණුක මේ උකුණෙකුට පවා මේ ශරීරය විනාශ කරන්න පුළුවන්. ඈට පේන්නේ නැති මේ සියුම් දූවිලි සහිත තියෙන විස බීජ පවා අපේ ශරීරය විනාශ කරන්න සමර්ථයි. මේ තරම් සුළු දෙයකින් පවා විනාශ වෙන සුළු, නැසෙන සුළු, වෙනස් වෙන සුළු මේ ආත්භාවයක් නේද අපි පරිහරණය කරන්නේ? මේ අනන්ත ලෝක ධාතුවට සාධාරණ මේ විනාශයේ මේ වගේ කුඩා ආත්මභාවයකටයි නැත්තේ. එක කල්පයක් තුළ එක්කෙනෙක් ඉපදීපදී මේ යන වාරවල ඇටසකිල එකතු වුණා නම් දඹදිවතලේ තියෙන රජගහනුවර වේපොල්ල පර්වතයේ තරම් ඇටසකිලි ගොඩක් වෙනවා කියන මොන තරම් වාරිතුවට එක කල්පයක් ඇතුළත කෙනෙක් උපදිනවාද මැරෙනවාද? හැමදාම මිනිස්සය වෙනවා නෙමෙයි, සිව්පාවන් වෙනවා, නොයෙක් නොයෙක් තරාතිරමටපත් වෙනවා. එක දවසක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා ගිජ්ජකෝට පර්වතයේ මුදුනේ. මේ වැඩ ඉන්නකොට බ්‍රාහ්මණ පිය කෙනෙකුයි පුතෙකුයි එනවා මේ කඳු මුදුනට ඇවිල්ලා ඇවිදිනවා. භාග්‍යතුන් වහන්සේ සම්මුඛ වෙලා ඇහුවා, මේ පින්නතුන් මොකද මේ ඇවිදින්නේ? ඉතින් මේ බ්‍රාහ්මණතුමා කියනවා, ස්වාමීනි මම සුද්ධවන්තේ, මම කිසිදාක වෙන කෙනෙක් පරිභෝග කරන දෙයක් පාවිච්චි කරන්නේ. මම නොඉඳුල තමයි හැම දෙයක් පාවිච්චි කරනවා. මම පාවිච්චි කරන ඇඳුම්ද, භාජනද, හැම දෙයක්ම නොඉඳුල් දේවල් මම පාවිච්චි කරන්නේ. මම මගේ පුතාට කිව්වා, කවදාකවත් කෙනෙක් භූමදාන නොකළ, ආදාන නොකළ තැනක මම මැරුණා මගේ ශරීරය ආදාන කරන්න කියලා. බුදුරජාන් වහන්සේ ඇසුවා, බ්‍රාහ්මණය මෙතනක් හොයාගත්තද? එහෙමයි. කොතනද? මෙන්න මේ නුග ගහ. මේ විශාල නුග ගහක් පෙන්නවා. මේ නුග ගහ කපලා මෙතන තමයි මගේ ශරීරය ආදාන කරන්න කියලා මගේ පුතාට කියනවා. එතකොට බුදුරජාන් වහන්සේ ආදානවා, බ්‍රාහ්මණය ඔබේ නම උපසාලකනේ, උපසාලක නමින් මේ කල්පයේ තුලම ඔබම කලුරේ කළ ඔබේම ශරීරය ආදාන කරපු වාර මෙතන 14,000 වාරයක්. 14,000 වාරයක් ඔබේම ශරීරයේ මෙතන ආදාන කළා කියලා. ඉතින් උපසාලක කියලා හැමදාම උපදිනවා නෙමෙයි. නමුත් මොන තරම් වෙනස් වෙමි ආයමත් බ්‍රාහ්මණ වංශිකයක උපසාලක නමින්ද උපදින්න ලැබෙනවද? එහෙම ලැබෙන අවස්ථාවල මේ ස්ථානයේ ආදාන කළා තියෙන ඔබේ ශරීරය 14,000 වාරයක් කියන එක පාදා දෙමින් මේ ලෝකයේ කෙනෙක් මිය නොගිය තැනක්, භූමදාන නොකළ තැනක්, ආදාන නොකළ තැනක් එක බින් අඟලක්වත් නැහැ කියන එක පාදා දෙමින් දේශනාවක් පැවැත්තුවා. සැබවින් මේ දේශනාව පවත්වන්නයි උන්වහන්සේ උතන කඳු මුන්න වැඩ සිටියේ. ඒ දේශනාව සානේදී මේ බ්‍රාහ්මණතුමාගේ තවදි වෙලා සමාධි වෙලා විපස්සනා ඥාන වැඩිලා එතෙන්දීම අනාගාමි මාර්ගඵල නිවන් ආબોධ කළා. ගෙදරට ඇවිල්ලා පුතාට සියල්ල පවර්ලා දීලා බුදු සසුනේ පැවිදි වෙලා සව් කෙලෙස් නැසා මහ රහත් භාවයට පත් වුණා. මේ තරම් පුදුමයි සංසාර ගමන. එක කල්පයක් ඇතුළත එකම නමින් 14 වාරයක් එකම තැන ආදාන කරන්න සිද්ධ වුණා කියන්නේ
පුදුම සිද්ධියක්. මේ වාගේ තමයි සංසාර ගමන මොන තරම් අපි නැවත නැවත උපදිනවද මැරෙනවද. අපි බොහෝ සෙයින් හිතනවා මේ භවග්‍රය කියන්නේ බොහොම උසස් තැනක්. ඒ කියන්නේ මහා කල්ප 84000ක් අවශ්‍ය තැනක් කියලා අපි කියනවා. ඇත්ත වශයෙන්ම ඔය භවග්‍රයම අපි එක එකනා අසංඛ්‍යයකට වඩා ඉපදිලා තියෙනවා. වාර හැම බ්‍රහ්ම ලෝකයකම සුද්ධාවාස හැර අසංඛ්‍ය අප්‍රමේය වාරවල අපි ඉපදිලා තියෙනවා. දිව්‍ය ලෝකයේ ඊටත් වැඩියෙන් අපි ඉපදිලා තියෙනවා. මනුෂ්‍ය ලෝකයේ ඊටත් වැඩි වාර ගණන් අපි ඉපදිලා තියෙන අසංඛ්‍ය අප්‍රමේය. එවැගේම ඊට වඩා ඉපදිලා තියෙන සතර අපාය, තිරිසන් අපාය, ප්‍රේත අපාය, අසුර අපාය, ලෝකාන්තරික නරකය, අටමහා නරකවල, ඔසුපත් නරකවල උපන් වාර ඊට වැඩි. මෙන්න මේක නිසා ලෝකේ නූපන් තැනක් හෝ නොමරණ තැනක් හෝ ඇත්තේ නැහැ කියන එක පාදා දෙනු පිණිස මේ සප්ත සූර්යෝග ගමන සූත්‍රයේ සරුවඥන් වහන්සේ ඉදිරිපත් කොට ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍යයට හරවා ධර්ම දේශනේ සමාප්ත කළා. ඒ දේශනානුසාරයෙන් නුවණ ආදි කරගත් මේ ස්වාමින් වහන්සේලා 500 නමන ඒ දේශනාවසානයේදී දහසක් නයින් ප්‍රතිමන්විත සෝවාන් මාර්ගඵල නිවන් සුව සාක්ෂාත් කළා. දැන් අපි සලකා බලමු ගාථා දෙකේ අභ්‍යන්තර තේරුම වෙලාව හැටියට. බුදුරජාණන් වහන්සේ ගාථා දෙකෙන් දේශනා කරන ලෝකෝත්තර සීලය, ලෝකෝත්තර සමාධිය, ලෝකෝත්තර ප්‍රඥාව සහ ලෝකෝත්තර විමුක්තිය කියලා ධර්මතා හතරක්. ලෝකෝත්තර සීල සමාධි ප්‍රඥා විමුක්ති කියන්නේ මාර්ගඵල සම්ප්‍රයුක්ත සීල සමාධි ප්‍රඥා විමුක්තියයි. මේ මාර්ගඵල කියන්නේ මොනවද? අපි කවුරුත් නිතර කියනවා සතර මාර්ග, සතර ඵල, නිර්වාණ කියලා නවලෝතුරා ධර්මය. මේවා ඉතින් අපි අහනවා විතරයි. තව කෙනෙක්වත් දකින්නේ නැහැ මං හිතෙනවා. නමුත් අපේ එකම පැතුම තමයි අපි කරන මේ දාන සීල භාවනා සෑම කුසලයකින් අපටත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ ආબોධ කළේ සතර මාර්ග සතර ඵල නිර්වාණය සුවසේම ආબોධ කරගන්න ලැබේවා කියලා අපි නිතර ප්‍රාර්ථනා කරනවා. මේක ලැබෙන්නේ එසේ මෙසේ උත්සාහයකින් නෙමෙයි පින්නතුනි. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනෝ ප්‍රනිධාන වාක් ප්‍රනිධාන කියලා දීර්ඝ කාලයක පෙරම් පුරාගෙන ආවා. ඊළඟට මහා ප්‍රනිධානය කියලා විවරණපතුල් ලබාගෙන සාරා සංකේ කල්පලක්ෂයක් මුළුල්ලේ සමත්‍රිංසත් පාරමී පුරාගෙන ආවා. ත්‍රිවිධාර්ථචාරියා පංචමහා පරිත්‍යාග පුරාගෙන ආවා. උන්වහන්සේ අන්තිමට වෙසතුරු අධ්‍යයනයේදී ඒ බෝධි සම්භාර සියල්ල මුදුන් පමුණවා ගන්න සමර්ථ වුණා. මහපොළවත් හත් වාදයක් කම්පිත වුණා ඒ මහෝත්තමයන් වහන්සේගේ පින්කම් තුළදී. පස්තිම භවයෙහි දෙව්ලොවෙන් චුත වී ඇවිල්ලා මනුලෝ පහළ වුණා. සුද්ධෝදන මහා මායා මව්පියන්ගේ පුත්ව ප්‍රතිසන්දි ග්‍රහණේත් උත්පත්ති මංගලයේත් දසදහසක්වල පෙළහැර සිද්ධ වුණා. ඊළඟට අවුරුදු 29 දක්වා ගිහි ජීවිතය ගත කළ දෙව් කුමරෙක් වගේ. ඒ කියන්නේ බොහෝම සැප සම්පත් ඇතු ඒ කාලේ යම් තාක් රාජකුමාරයෙක් සැප වින්දනම් කිසි කෙනෙකුට සමාන නොවන සම්පත් උන්වහන්සේ වින්දා. උන්වහන්සේ තරම් පුණ්‍ය භාග්‍යයෙන් සමන්විතයි. ඉපදී පස්සේ නිදාසේ නම් ලැබුණේ ඒ කාන්තෙන් ලෞතුරා බුදු වෙන බවට සිද්ධාර්ථ කියලා. එවාගේ වාස 16 රාජ්‍යාසනයට පත් වුණේ. උන්වහන්සේ උපදින දවසේ සහජාතවත්ව 7ක්ම පහළ වුණා. සතරමා නිධානය, බෝධි වෘක්ෂ රාජයන් වහන්සේ, කාන්තකාශ්‍යය, චන්න ඇමතියා, එවාගේම කාලෝදාය ඇමතියා, ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ සහ යශෝදරා දේවීන් වහන්සේ මේ වස්තු හතම එදා පහළ වුණේ උපන් දවසේ. ඒ සරුවඥන් වහන්සේ සතර නෙමෙ පෙර නිමිති දැකලා යබ නිෂ්ක්‍රමණය කොට පැවිදි වුණේ. තැන්දීලා පළමුවෙන් සතියක්ම ප්‍රීති සැපයෙන් ගත කරලා පිරිසුඟා වළඳලා ආලාර කාලා මුද්දකරා පුත්‍රයා මෙත දෙවාරයකට වැඩම කරලා ඔවුන් සමග සාකච්ඡා කළේ. ඒ දෙන්න සමාපත්තිය එකෙනෙක් හතක් එකෙනෙක් අටක් ආબોධ කරගත්ත දෙන්නේ. බෝසතුන් වහන්සේ ඒ දෙන්න එක සාකච්ඡා කළා විතර මටත් ඔය සද්ධා විරේ සති සමාධි ඥාන තියෙනවා නේද කියලා තමන් වහන්සේ භාවනා කළා. එකම ආසනයේදී පළමුවෙන් සමාපත්තිය හතක් ඉපදේවා, දෙවෙනුව සමාපත්තිය අටම ඉපදේවා, අභිඥා බල පහම ඉපදේවා. ඊළඟට උන්වහන්සේ දුෂ්කර වත පුරන්න පටන් ගත්ත අවුරුදු 6කට ආසන්න කාලය මේ අත්ති කෙලමතාන යෝගයේ නිවන් මඟයි කියලා බොහෝ දෙනා කියන නිසා.
ඊළඟට උන්වහන්සේ මැදුම් පිළිවෙත සොයාගත්ත බුදු වෙන සති දෙකකට කලින්. එතෙන්දී උන්වහන්සේ යටපත් වූ ධ්‍යාන අවිඥා නැත් උපදවාගෙන ඒ සති දෙක තුලදී පිරිහී ගිය වැරහී ගිය වැහිරී ගිය ශාරීරික ප්‍රകൃතිමත් වුණාට පස්සේ බුදු වෙන පෙර දවසේදී අලුයම් කාලයේ බුදු වෙන සාධක සිහින පහක් දැක්කා. පසුදා සුජාතා සිටු දේවියගේ කිරිපිරි දානේ පිළිගෙන නිරංජන නදී තීරේ පැම්පාස වේලා දවස් 749 කට අදිෂ්ඨාන කරගෙන කිරිපිරි වැළඳුවා. ඒ කියන්නේ බුදු වීමෙන් පසු දින 49 කිසි ආහාරයක් නොගන්න. ඒක උන්වහන්සේ කලින් දැනගෙන තිබුණා. ඊළාට එදා සන්ධ්‍යා භාගයේ සොත්ති බ්‍රාහ්මණතුමා පිළිගැන්වූ කුසතන මිති අරගෙන නවී පෙනේගේ මාර්ගයේ දිගේ ගමන් කළා. සුද්ධ වූ බුද්ධගයා භූමියට පැමිණේ. දකුණු දිග, බටහිර දිග, උතුරු දිග බලා නොසුදුසු බව තේරුම්ගෙන නැගෙන බලාගෙන ආසනේ පනවා ගත්තා. ඉතින් උන්වහන්සේ බද්දපාණියන්ගෙන් වාඩි වුණේ අදිෂ්ඨාන බල තියාගෙන. සඳහන් කරනවා 14 රේණක් දිගපාලේති වජිරාසනේ 15 බව එක සත්‍යයි. ඔය වෙනකොට උන්වහන්සේ තව ඉර බැලලා ගියේ නැහැ මේ සන්ධ්‍යා භාගයේ. බෝධිසත්ව කාලයේදී සිද්ධ වෙච්ච සුළු අත්හැරද්දන් නිසා වසවති දීපුත්‍රයා මරසෙනගක් මවාගෙන පිරිවරාගෙන ආවා. නාමහාවයි වැස්සෙව්වා ගර්ජන තර්ජන කළා. සියල්ල බෝසතාණන් වහන්සේ පාරමී සම්වර්ෂණයෙන් ජයගත්තා. අන්තිමේ සත්‍යක්‍රියා කළ මහපොළොව කම්පිත වුණා. එලා මාරසේනාව සීසේකඩ පැන ගියා. තමන් වහන්සේ කළාව සමාපත්තිය සමාදින්න සමත් වුණා. ආනාපාන සතිය ඔය ආනාපාන සති සමාධියේ සමාපත්තියේ පමාදිලා උනාසේ ලබා සිටි අෂ්ට සමාපත්ති මේ වෙලාවේ පරිහරණය කළා. අෂ්ට සමාපත්ති සියල්ල සම්පූර්ණ කළා. අර්පණා කර්මස්ථාන ධ්‍යාන කර්මස්ථාන තියෙම සම්පූර්ණ කරලා උනාසේ පෙරවිසු ආත්ම දක්නා නුවණ මෙහි යෙව්වා. අර විශ්‍යාසංකේ කල්පලක්ෂයක් තහා ඊටත් ඈත සිටන් තමන් වාසී ස්කන්ධ පරම්පරාව හේතුඵල සම්බන්ධයෙන් ආව හැටි දැක්කා. ඊළාට මධ්‍යමයා මේදී චතුප්පපාත ඥානයේ කෙනි දිවස් නොවන මෙහි යෙව්වා. අතීත අද්දාසක් අනාගත අද්දාසක් වශයෙන් 15 දවසක් මරණ උපදින සත්‍යයන් සුගති දුගති යන සත්‍යයන් කුසල් අකුසල් කරන සත්‍යයන් සෝබන අසෝබන සත්‍යයන් හිත ඇති හිත නැති සෑම වස්තුවක්ම සියසින් මනවින් දැකගත්තා. සියල්ල හේතුඵල සම්බන්ධතාවයෙන් පවක් නැහැටි මේ අභිඥා දෙකෙන්ම ආબોධ කරගෙනයි පටිච්ච සමුප්පාද සම්මාර්ෂණයේ යොමු වුණේ. අලුයම් කාලයේ පටිච්ච සමුප්පාදේ නානා නය ක්‍රමයෙන් සම්මාර්ෂණය කරමින් විපස්සනා ඥාන සියල්ල සම්පූර්ණ කොටගෙන බ්‍රහ්ම මොහොතේ උදාන සුබ මොහොතේදී දසදහසක් ලෝක ධාතු ඒකා ලෝක වෙද්දී අසීමිත ප්‍රාත්‍යාරියන් සිද්ධ වෙද්දී සමන් වහන්සේ සපරිවාර මාර පරාජය කොට දසබල ඥාන චතු විසරද ඥාන චතු පරිසම්මිදා ඥාන ෂට් අවිඥා ධර්ම චුද්දස බුද්ධ ඥාන ආදී කොට ඇති අනන්ත බුද්ධ ඥාන පරිවාර කොට ඇත්තා වූ සරුවඥතා ඥාන ප්‍රතිලාභයෙන් ලෝතුරා සම්මා සම්බුදු පදවියට පත් වුණා. ඔය වෙලාවේදී සෝවාන් මාර්ගඵලයත් සකදාගාමි මාර්ගඵලයත් අනාගාමි මාර්ගඵලයත් අරහත් මාර්ගඵලයත් එකම ආසනයේදී අනුපිළිවෙලින් සාක්ෂාත් කරගත්තා. එයින් ඒ සෝවාන් ආදී මාර්ගඵල සම්ප්‍රයුක්ත වූ සීලයටයි ලෝකෝත්තර සීලය කිව්වේ. එහි ඇත්තා වූ සමාධියටයි ලෝකෝත්තර සමාධිය කිව්වේ. එහි ඇත්තා වූ ප්‍රඥාවටයි ලෝකෝත්තර ප්‍රඥාව කිව්වේ. එයින් ලැබුණු සතර ඵලයට සහ නිර්වාණයටයි ලෝකෝත්තර විමුක්තිය කිව්වේ. මෙන්න මේ ධර්මතා සියල්ල බෝධි මූලයේදී සාක්ෂාත් කරගත්තා. තමන් වහන්සේ සියල්ල ප්‍රත්‍යක්ෂ කරගෙනයි බුදු වීමේ මාස දෙකක් ගිය තැන ලොවට ධර්ම දේශනා කරන්න බ්‍රහ්ම ආරාධනෙ පිළිගෙන වරණසි සුපතනාරාමයට වැඩම කරවා වදාළි. පළවෙනි ධර්ම දේශනාවෙන් අසංකේයයක් පිරිස කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ ප්‍රදාන අසංකේයයක් පිරිස සෝවාන් වුණා. 18 කෝටියක් බ්‍රහ්මයෝ රහත් වුණා. එදා පටන් 45 අවුරුද්දක් මුළුල්ලෙහි හේතු සම්පන්න අයට මාර්ගඵල ලබා දෙමින් සුවාසෝදාස ධර්මස්කන්ධයේ දේශනා කොට වදාළා. ඒකයි සරුවක්යන් වාසේ මේ දෙවෙනි ගාථාවෙන් දේශනා කොට වදාළේ. ඉති බුද්ධෝ අභිඤ්ඤාය ධම්ම මක්කාසෙ භික්ඛුනං. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාදීන්ට දෙවියන් බ්‍රහ්මයන් සෑත පින් කැමැති නැත්නම් ධර්මයේ කැමැති සීල දෙනාටත් මේ ධර්ම වර්ෂාව පවත්වා වදාළා. ඒ ධර්ම වර්ෂාවෙන් තෙමුණු අය අතුරින්
සෝවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙනා ජීවමාන කාලයේදීම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල අනුක්‍රමෙන් ලෝකෝත්තර සීල සමාධි ප්‍රඥා විමුක්ති ධර්මයන් සාක්ෂාත් කරගන්න වාසනාවන්ත වුණා. දුක්ඛ සන්තකරෝ සත්තා තමන් වාසේ දුක් කෙලවර කළා. එච්චර විශාල පිරිසකටද දුක් කෙලවර කිරීමේ උපදේශයදී වදාලා චක්කුමා පරිනිබ්බුතු මේ පසස් ඇත්තා වූ සරුවඥන් වහන්සේ බෝධි මූලයේදී ක්ලේශ පරිනිර්වාණය පත්තේ වදාලා. පරිනිර්වාණ දෙකක් තියෙනවා, ක්ලේශ පරිනිර්වාණය සහ ස්කන්ධ පරිනිර්වාණය කියලා. ක්ලේශ පරිනිර්වාණය නමින් හැඳින්වෙන්නේ යම් දාසක අරහත්ත්වයට පත් වෙනවා නම්, පසේ බුද්ධත්වයට පත් වෙනවා නම්, ලෞතුරා බුද්ධත්වයට පත් වෙනවා නම්, ඒ අවස්ථාව ක්ලේශ පරිනිර්වාණයයි, කෙලෙසුන් නැසීමයි. ඊළඟට යම් තාකල් ආයුෂ සංස්කාරය තියෙනවා නම් එතෙක් ඒ මහෝත්තමයන් වහන්සේලා ජීවත් වෙලා යම් වෙලාවක පිරිනිවෙනවා. ඒ පිරිනිවෙන අවස්ථාවට කියනවා ස්කන්ධ පරිනිර්වාණය කියලා. රහත් උනත් ස්කන්ධ පරිහරණය කරනවා, දානේ වල දෙනවා, පෙන් බහස වෙනවා, ඉරියව් මාරු කරනවා, ඒ විදිහට ශරීරය පරිහරණය කරන්න වෙනවා රහත් තුන. නමුත් පිරිනිවන් පෑමේදී මේ ස්කන්ධ බර සම්පූර්ණයෙන් එතනින් අවසන් වෙනවා. එනිසා ඒකට කියන්නේ අනුපාදිශේෂ නිබ්බාන ධාතුව කියලා. අර රහත් වෙන අවස්ථාව නැත්නම් පසේ බුදු වෙන ලෝතුරා බුදු වෙන අවස්ථාවට කියනවා සෞපාදිශේෂ නිබ්බාන ධාතු කියලා. ඒ නිබ්බාන ධාතුව කියන ගැන දීර්ඝ හැඳින්වීමක් කරන්න වටිනවා. ඒ ගැන වෙන අවස්ථාවක අපි සලකා බලමු. එතකොට මේ නිර්වාණ ධාතුව කියන්නේ මේ ශ්‍රේෂ්ඨ සම්පත්තියේ ඇත්ත වශයෙන්ම දැකගත හැකි වෙන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ග සිස් අතරින් හා ඵල සිස් අතරිනුයි. මාර්ග සිස් අතරින් තමයි ඒක දැකගන්නේ, ආબોධ කරගන්නේ, කෙලෙසුන් නැසමින් ඵල සිත් වලින් ඒ නිවන අරමුණු කරගන්නවා. ඵල සමාපත්තියෙන් නිවන් අරමුණු කරගෙන ආර්යයන් වහන්සේලා පැය ගණන් වරු ගණන් වැඩ ඉන්නවා. ඔය වගේම බුදුරජාණන් වහන්සේලා පසේ බුදුවරයන් වහන්සේලා රහතන් වහන්සේලා මේ ලෝකෝත්තර සීල සමාධි ප්‍රඥා විමුක්ති ධර්මයන් සාක්ෂාත් කර ගැනීමෙන් ක්ලේශ පරිනිර්වාණය සහ ඉස්කන්ධ පරිනිර්වාණය මුදුන් පමුණවා ගන්න සමර්ථ වුණා. ඉස්කන්ධ පරිනිර්වාණයෙන් පසු මේ මහෝත්තමයන් වහන්සේලාට නැවත පුනර්භවයක් ඇත්තේ නැ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කිචුවක් නැ. අප්‍රිය සංප්‍රයෝග නැ, ප්‍රිය විප්‍රයෝග නැ, ඉච්ඡා විගත දුකක් නැ, පංචස්කන්ධ පරිහරණයක් නැ. එවාගෙම අණ්ඩජ ජලාභජ සංසිත ජෝපාතික කියන උප්පත්ති ක්‍රම කිචුවක් නැ. එවාගෙම පංච ගති කියන ස්ථාන පහෙන් එකතකටවත් යවෙන්නේ නැ. එවාගෙම සත්‍ය විඥානට්ටි දෙකෙන් ස්ථාන හතර කවදාකවත් යවෙන්නේ නැ. එවාගෙම නව සත්තාවාස කියන සත්තාවාස නමෙන් එක තැනකටවත් නැත වාසයට යන්නේ නැහැ. උන්වහන්සේලා ස්කන්ධ බර බහා තැබීමෙන් පරම සාන්ත වූ, පරම ශ්‍රේෂ්ඨ වූ, පරම රමණීය වූ, එවාගෙම අවේදිත වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමෙන් භව සංසාරේ අවසන් කොට සදාකාලික සැනසීමට පත් වෙනවා. මේ දේශනාවෙන් සරුවක්යන් වහන්සේ සංඝ පිරිසට උපමාවෙන් දේශනා කොට වදාළේ උදාහරණ තුලින් මේ කල්ප විනාශයත් මේ තරම් සක්වලවල් කෝටි ලක්ෂයක් විනාශ කරනවා නම් මේ බඹයක් පමණ වූ ශරීරය ගැන කවර කතාවද? එනිසා අපි සෑම දිනම යම් දාසක මවකස ප්‍රතිසන්දි ගන්නවා. මාස 9ක් 10ක් ඉඳලා මෙලොව එළිය දකිනවා. උපන්දා පටන් දෙමෝපියන්ගේ පිහිටෙන් අපි හිමින් හිමින් වැඩෙනවා. හය හතරක් නොදන්න කාලේ දෙමෝපියන්ගේ පිහිටෙන් වැඩෙනවා. අකුරක් කියන්න පුරුදු නැන් පස්සේ අකුරු සාහිත්‍ය ඉගෙන ගන්න පටන් ගන්නවා. අරුදු ගණනාවක් ඉගෙන ගන්නවා. අන්තිමේදී තියෙන රැකේ ආරක්ෂා කරමින් මේ ස්කන්ධ පරිහරණය කටයුතු සඳහාම ව්‍යවෘත වෙනවා. ඉතින් මේ විදිහට කොයිතරම් සාතු සප්පායම් කළත් මේ ස්කන්ධ පංචකය දවසින් දවස ගෙවි 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 යනවා, දිර දිරා දිර යනවා, ඒ වගේ පරණ වෙවි පරණ වෙවි යනවා. ඊළඟ අන්දාසක අන්තිමේදී වාස්ගත වෙන්න වෙන්න ලෙඩ වෙනවා. ලෙඩ වෙලා ඉන්ද විපත්තියටපත් වෙලා අන්තිමේ අමරණයටපත් වෙන නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දුක්ඛේ ලෝකෝ පටිච්චිතෝ. මේ ලෝක සත්‍ය පිහිටා සිටින්නේ දුකක් උඩ. එතකොට මෙහි සඳහන් වෙනවා ජාතිය කියන්නේ කුමක්ද? ජාතිය අනුගතෝ ලෝක සන්නිවාසෝ, ජරාය අනුසටෝ ලෝක සන්නිවාසෝ, ව්‍යාධින අභිභූතෝ ලෝක සන්නිවාසෝ, මරණින අබ්බාහතෝ ලෝක සන්නිවාසෝ. මෙන්න මේ පද හතරෙන් මහා කරුණා සමාපත්ති ඥානයේදී දේශනා කළා තියෙනවා
ජාතිය අනුගතෝ කියන්නේ පූර්ව භවයකින් යම් දාසක චුතුණානේ. දෙවල පූර්ව භවයේ ස්කන්ධ පරම්පරාවන් ඊට අනුගත වුණා ඉපදීම. ඉපදීමෙන් අයමත් ස්කන්ධ පරම්පරාවක් හැදුණා. හේතුඵල අනුව. ඉතින් ඉපදීමෙන් නවතින්නේ ඊට පස්සේ ජරාය අනුසටෝ ලෝක සම්නිවාස. උපන්න මොහොතේ චිත්තක්ෂණයක් පාසාම දැන් ඉතින් දිරිදිරා දිරිදිරා යනවා. මේ කුඩා වයස තරුණ වයස කියලා අපි කියන්නේ මේ දිරිදිරා යාමේ අවස්ථාවක්. එමෙ කියලා මැදි වයස අන්තිමේදී තින් හොඳටම දුර්වලතාවට පත් වෙලා අවුරුදු 80 90 වෙනකොට ඇට සැකිලි වෙන බවටත් පත් වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා ජරාය අනුසටෝ ජරාවෙන් වට කෙරුණා. ජරාවෙන් වට කෙරුණා. වැළඳ ගන්න ලැබුණා. ජරාව කියන්නේ මෙතන පිළිකුල කියන එකම නෙමෙයි දිරාපත් වීම. ඊළඟට ව්‍යාධි නාභි භූතෝ මේ ජරාවට පත් උනම් පස්සේ නැවතින් නැවතින්නේ ලෙඩ රෝග වලට පත් වෙනවා වෙනවාමයි. මරණේන අබ්බාතෝ මරණින් ඒ ජීවිතය අවසන් කරනවා. ඒ කාර්යයේ කෙනෙක් කතා කරන්න වාගේ අපට තේරුම් ගන්න පුළුවන්. පූර්ව භවයේ මරණය ඊළඟ උත්පත්තියේ කියනවා මගේ වැඩ අවසానයි දැන් තමුන්නාසයට බාරයි කියලා ඉපදීමට බාර දෙනවා. උපන්නෙන් පස්සේ ඉපදීම ජරාවට බාර දෙනවා මගේ වැඩ සම්පූර්ණයි දැන් තමුන්නාසයට බාරයි කියලා කියන වාගේ ජරාවටපත් වෙන්න අවස්ථාව සලසා දෙනවා. ජරාවෙන් ඉතින් අරුත් බොහෝ කාලයක් දිරව 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 තිබිලා තිබිලා ඊළඟට ලෙඩට ව්‍යාධියට බාර දෙනවා මගේ වැඩ අවසానයි දැන් තමුන්නාසයට බාරයි කියලා. ව්‍යාධිය කියන මේ අවස්ථාව හරියට පොල්ලෙන් ගහන්න වාගේ අවියව දුලෙන් තලන්න පෙලන්න වාගේ নানা ප්‍රකාර රෝග රෝගාබාධ බාට පත් කරනවා. එහෙම වද දීලා අන්තිමේදී ඒ ව්‍යාධිය කියනවා වාගේ මරණයට මගේ වැඩ අවසాన දැන් තමුන්නාසයට බාරයි. ඒ මරණය කියන එක අමුතුම ප්‍රමාවක් නෑ පාට ගෙල ගසා දානවා වගේ කොයි හරි වෙලාවක ජීවිතාක්ෂයට පත් කරලා අවසන් කරන. අවසන් වුණාට නවත්තන්නේ ඊළඟ ජාතියට බාර දෙන ඔන්න මගේ වැඩ අවසానයි දැන් තමුන්නාසයට බාරයි. අයමත් උත්පත්තියක් ලැබෙනවා යම් තැනක කර්මානුරූපව. මෙන්න මේ සලස්ම තමයි ඉපදීම ජරාව ව්‍යාධිය මරණය කියන මේ භයානක විපාක වාර. මේ තත්ත්වයන් ගොඩනගා ගැනීමට නැත්නම් එයින් ගොඩ වීමට තියෙන එකම මාර්ගය තමයි ලෝකෝත්තර සීල සමාධි ප්‍රඥා විමුක්ති සාක්ෂාත් කර ගැනීම. ඒ සඳහා කළ යුතු එකම ගමන් මාර්ගය තමයි සීලය සමාධිය ප්‍රඥා වැඩෙනසේ දාන සීල භවනාදී කුසල් කිරීමේ අප්‍රමාද වී. ඉතින් මේ විදිහට කුසල් ප්‍රස්පාත් කරගන්න තමාගේ సంతානෙ වැඩෙන බෝධිපාක් ධර්ම 37ක්. මේවා මෝරල යම් කාලයක ආත්මාවශ්‍ය දහස්ථානකින් සමාත කල්ප ගණනකින් මේව මොහොකරවා ගිහිල්ලා යන් දවසක රාග්මෝණී පතාගෙන ගියානම් බුද්ධෝත්පාද කාලයක බණහල සිල් දැකලා භාවනා වඩලා නැත්තම් බණපදයක් ඇසූ පවණින් හරි මාර්ගඵල ප්‍රතිලාභයෙන් අමා මහ නිවන සාක්ෂාත් කරගන්නවා. වශයෙන් බුද්ධත්වයේ පතාගෙන ගියානම් ධ්‍යාසංකේ කල්පලක්ෂයක්ම නීතිවරණ ලබාගෙන පෙරුම් පුරාගෙන ගිහිල්ලා අනුන්ගේ උපදේශයක් නැමිතුව මලක් පෙරනවා පරවෙනවා දැකලා නැත්නම් කොලයක් ගැලවිලා වැටෙනවා දැකලා මේ වගේ සුළු අරමුණකදී පවා තමම සත්‍යාබෝධ කරගෙන පසේ බුද්ධත්වයට පත් වෙන සමර්ථ වෙනවා. ලෝතුරා බුදුබා පතාන ගියානම් ප්‍රඥාදීක කෙනෙක් වී නම් සාරා සංකේය කල්පලක්ෂය. ඒ වගේම ශ්‍රද්ධාදීක නම් අටා සංකේය කල්පලක්ෂය. වීර්යාදීක නම් සොළසා සංකේය කල්පලක්ෂයක්ම බෝධි සම්භාර පුරලා ස්තිස් ආකාරයකින් පාරමී සම්පූර්ණ කරගෙන යම් දවසකදී සුදුසු කාල පරිච්ඡේදකදී පහළ වී ලෝතුරා බුදුබාට පත් වී වදාරනවා. මෙන්න මේ අවස්ථාවන් සාක්ෂාත් කර ගැනීමටයි අපි තෙරුවන් සරණ ගියේ. තෙරුවන් සරණ ගිය තැන්පටන් බෞද්ධයන් වශයෙන් ගමන් කරන්නේ සසර දුකට නෙමෙයි අමා මහ නිවන් දෙසටයි. ඒ නිසා අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ විදියට ලෝතුරා බුදුබාට පත් වී ලෝක සත්‍යයට අමා ධම්ම සිවස්සවලා සූවිසි අසංග ගණන් ජනතාව නිවන් පුර පැමිණෙව්වා. තමන් වහන්සේ ද අනාගතයේ බලා තවත් අරුදු 5000ක් තිස්සේ ලෝ 15 වනායට හිතසෝ පිණිස නෛර්යානික සේ සද්ධර්මයේ අදිෂ්ඨාන බලයතෝ දේශනා කොට වදාළා. තමන් වහන්සේ ආයුෂාගේ කෙළවර තුන් ලෝක ධාතුම කම්පා වෙද්දී අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් වැඩි. රහතන් වහන්සේලා එසේම පිරිනිවුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සේසු ජනතාව කර්මාරූපව මේ පරිලව ගියා.
වැඩිහිටි විහාරස්ථාන රාජධානි උයන් පොකුණ පොකුණු මාලිගා ද සියල්ල කාලයා ගෙවෑමෙන් නෂ්ටාවශේෂ වුණා. මේ වාගේ රහඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වතාදි සියල්ල කල්පාස්ථායි වස්තු. ගෙවල් දොරවල් ඉඩ කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු. කෑමෙන් බීමෙන් ඇඳුමෙන් පැළඳුමෙන් බතෙන් බලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්භාව සියල්ල හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසාම සිඳි සිඳි බිඳි බිඳි ඇතිවිවි නැතිවිවි පවට්නා බැවින් අනිත්‍යයි. ඇතිවීමෙන් නැතිවීමෙන් සිඳෙමින් බිඳෙමින් නිතර පෙළි පෙළි පවට්නා බැවින් දුක්ඛයි. කැමැති කැමැතිසේ නොපවට්නා බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ සීලම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් පීලන සංකත සන්තාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත බැවින් දුක්ඛාරිය සත්‍යයි. ඒ දුක නැවත නැවත උපදවන පූර්ව භව තෘෂ්ණාව ආයෝහන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත බැවින් දුක්ඛ සමුදයාරිය සත්‍යයි. ඒ දුකින්ම තර වූ සාන්ත නිර්වාණ ධාතුව නිස්සරණ විවේක අසංක තමතාර්ථයෙන් සමන්විත බැවින් දුක්ඛ නිරෝධාරිය සත්‍යයි. දුක්ඛ සත්‍යයේ පිරිසිඳිමින් ආබෝධ කරන සමුදය සත්‍යයේ ප්‍රහාණය කරන නිරෝධ සත්‍යයේ සාක්ෂාත් කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය නීයාන හේතු දස්සන අධිපති අර්ථයෙන් සමන්වාගත බැවින් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා. අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දීර්ඝ කාලාන්තරයක් තිස්සේ පිරූ බෝධි සම්භාර හේතුයෙන් මේ ආර්ය සත්‍ය අතර ආબોධ කරගෙන අජරාමර අමා මහ නිවන් සුව සාක්ෂාත් කළා. සසර දුක් තරණය කොට කෙලෙස් ගිනිමල නිවාසාන්ත නිවණින් සැනසේ වදාළ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. තේ ජීවිතේද පූජා වේවා. අපටත් අප විතින් කරන සෑම කුසලයක් පාරමී බවට බෝධිපාක්ෂ ධර්ම බවට පත්වීමෙන් තම තමා පැතු බෝධිඥානයකින් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ ආબોධ කළේ මේ ගාම්භීර වූ දුරදස වූ දුරනුබෝධ වූ ශාන්ත වූ ප්‍රණීත වූ අතර්කාවචර වූ නිපුන වූ පණ්ඩිත වේදනීය වූ චතුරාර්ය සත්‍ය ආબોධයෙන් අමා මහ නිවන් සෝ සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මා මුලිනුත් හඳුන්වා මේ සූත්‍ර දේශනාවේදී සර්වඥන් වහන්සේ වදාරා තිබෙනවා මහණෙනි මාමී කරන දේශනාව සෝවාන් ආර්ය කෙනෙක් හැර අනිත් අය පිළිගන්නවා කෙනෙක් විශ්වාස නැති බව. ඒ මොකද ඒක හිතන්නේ බෝධින සරුවක්න බුදු කෙනෙකුන් වහන්සේ දේශනා කිරීම නිසා පමණයි මේක අපි පිළිගන්නේ. උන්වහන්සේ කවදාකවත් නැති දෙයක් දේශනා කරන්නේ නැහැ, සිදුවෙන දෙයක් වයි ප්‍රකාශ කරන්නේ. එනිසා මේ සරුවක්ඥන් වහන්සේගේ සරුවක්ඥතාඥානියට ගෞරව කරමින් මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන ත්‍රිලක්ෂණ චතුරාරි සත්‍යයට අදාළ මේ දේශනීය අපේ මනමින් මතක තබාගෙන හැම සංස්කාරයක අනිත්‍යතාවය, දුක්ඛතාව, අනාත්මතාව, අසුභතාව මෙනෙහි කරමින් අපේ නිවන් මඟ ආලෝකමත් කර ගැනීමටයි මේ දේශනීය අපේ ඉදිරිපත් කරන්න යෙදුනේ. එනිසා මෙතෙක් වේලා මේ ගැඹුරු දේශනාවක් කෙටි වේලාවක ඉදිරිපත් කිරීමෙන් සවන් දීමෙන් චිද්ද කරගන්නා ලද කුසල සම්භාර ධර්මයේ අවසන් වශයෙන් මෙතෙකින් මේ රසපත් කරගන්නා ලද කුසල අනුභවයෙන් බුද්ධ ආදී රත්නත්‍රය අනුභවයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ දාසිවරාත් බලයෙන් මෙතෙක් වේලා මේ සවන් දීගෙන ආදරයෙන් ධර්මය ශ්‍රවණය කළ පින්වත් සියලු දෙනාටත් සාදුකියා සිත් පහදවා ගත් සැමටත් අසල්වැසියන්ට මෙලොව වශයෙන් ඇති අසනීප අපලෝපද්දර වතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල දුරින්ම දුර වේවා. තබන පිවරංගානී රත්නත්‍රේ සූවිසි මහා ගුණී ආරක්ෂා පිහිට වේවා. රජසොර සතුරු ගිනි ජල වස විස අවියා උදාද විපත්ති වලකීවා. කායික මානසික සනසිල්ලේ දෙලෝ දියුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. ගුණනුවනින් ධනධාන්‍ය යසේසුරින් ආයුවර්ණ සැපබල ප්‍රඥාවෙන් නිත්‍ය සීලෙන් උපෝසත සීලෙන් සිවබඹ විහරණයෙන් සතර සංග්‍රහවස්තුයෙන් දසපාරිමිතාදී උසස් බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක්සේ දිනින් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා. සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල සිතුමි නිරුවණකින් කල්පරෝක්ෂයකින් භද්‍රගටයකින් මින් හිතෝ පැතූ සේද පූර්ණ චන්ද්‍රයාමින් පිරී තිරීද මුදුන්පත් වේවා. දානශීල භාවනාදී කුසල් රැස්පත් කරමින් මෙලව ජයගෙන නිවන් මගයා ගැනීමට බුද්ධාදී රත්නත්‍රය අනුභවයෙන් විංසත් සතවර්ෂාදික කාලෙම දීර්ඝ
සත්වේවා සසර වසනාතුරු නරක ආදී සතර අපායන් ත්‍රිවිධ සත්ත්ව විනාශයෙන් අෂ්ට දුෂ්ටක්ෂණයෙන් සහ පංච වේදාන්තරාවෙන් සම්පූර්ණයෙන් සදාට අතමි දේවා සදිව ලෝක මනුෂ්‍ය ලෝක ආදී සුගති භූමිවල ප්‍රතිરૂප දේශ වාසේක ත්‍රි හේතුක ප්‍රතිසන්දී ජාති ස්මරණ ඥානේ සම්මාදිට්ඨිය ඇතු උපදින්නට සත්පුරුෂ ආශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ සහ ධර්මානුදන ප්‍රතිපදාවේ යිතුව නිවන් මග යා ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නැදා හිත මිතුරන් සේවක සේවිකාවන් කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිමී සැනසේ වදාළේ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමාමහ නිවන් සුව පිණිස මේ කුසල සම්භාර ධර්මිය අප සැමට එකසේ හේතු වේවා වාසනා වේවා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා.